සෞඛ්‍ය සේවාවේ වැඩි සෞඛ්‍ය සේවාවට දෙන්න කියන එක තමයි අපි කියන්නේ. ඔය වගේ තමයි සෞඛ්‍ය අංශ ප්‍රධානී නෑනකොට කතා කියනවා මේ දැන් අනිත් තව දවස් වෙනකන් රට විරුද්ධ කිරීම සූදානම්ක් තියෙනවා. ඒ ඒ කාලේ මදි තව සෞඛ්‍ය දීප කරන්න ඕනේ කියලා. ඔව් පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලංකාව තමයි මේ කලාපයේ වැඩිපුරම ලොක්ඩවුන් කරපු කලාපය කියලා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වාර්තාවෙම කියනවා ලංකාව තමයි ලොක්ඩවුන් එක ඇතුළේ වැඩිපුරම ඇවිදපු රට කියලා. ඉතින් ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි එක ලොක්ඩවුන් එකක් හරියට කරා නම් අපිට තව ලොක්ඩවුන් පහක් නවත්ත ගන්න පුළුවන්. අප්‍රේල් මාසේ මුල සතියේ සෞඛ්‍ය සේවාවේ බලකිරීමට අහුම්කම් දීලා අපි ලොක්ඩවුන් එකක් කරා නම් දින 10ක අප්‍රේල් අවුරුද්ද සමරන්නේ එක අපි යම් ප්‍රමාණයකට తాවකාලිකව නැවැත්තුවා නම් ඒක මගින් අද වෙනකොට මේ අවුරුදු රැල්ල ඇති වෙන්නේ නැහැ. එතකොට අපි අවුරුදු රැල්ල ඇති වෙන්න ඒ ගත්ත තීරණය එතෙන්දි ගත්තේ නැති නිසා අපිට අවුරුද්ද ඉවර වෙලා දැන් ලොක්ඩවුන් ගණනාවකට යන්න වෙලා තියෙනවා. ඊළඟට අපි බල කරලා දින 10ක ලොක්ඩවුන් එකක් අරගෙන අපි කිව්වා මේක විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් බවට පරිවර්තනය කරන්න කරුණු 10ක් සම්පූර්ණ කරන්න. රටේ පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ්‍ය දක්වා ගෙනියලා මිනිස්සු වෙන් කරලා මිනිසුන්ගෙන් බෝ වෙන්න තියෙන හැකියාව අයින් කරලා මේ බීජ ඖෂධ සම කාලයේ එකක්වත් අඩු ගානේ අඩු කරලා මේ වෛරසයට ඛණ්ඩනයක් ඇති කරන්න වෛරසයට නිදල්ලේ ඇසිරෙන්න දෙන්න එපා කියලා. හැබැයි අපි ඉල්ලපු මේ ලොක්ඩවුන් එක දුන්නා. නමුත් ඒකේ විද්‍යාත්මක தত্ত্বය ආරක්ෂා කරන එක කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් තියෙන දත්තවලට ගත්තාම අපි PCR පරීක්ෂණ කරන්නේ 13936යි. මේ ලංකාවේ උප්පරිම වශයෙන් අසංගතිය පැතිරෙන වෙලාවේ ඔබට මතකද මේ රටේම අප්‍රේල් මාසේ අපි කරා 25000ක් PCR පරීක්ෂණ 33000ක් කරා. ඒක අපිට කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි අපි 13000යි කරන්නේ. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ අපිට පුළුවන්ද මේක විද්‍යාත්මකව මේ ලොක්ඩවුන් එක කරා කියලා කියන්න. ඉතින් ඒ නිසා අපි දින 10ක ලොක්ඩවුන් එකක් ඉල්ලුවේ. ඒ දින 10ක ලොක්ඩවුන් එක විද්‍යාත්මකව කරන්නේ නැතුව දැන් අද වෙනකොට හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක් කරලා තිනවා. සමහර තැන්වල පොළවල් පවා ක්‍රියාත්මක වෙනවා. හරි, සමහර තැන්වල ඔන්ලයින් shopping කියලා නම්බරේ ගැව්වම ඇතුළට ගන්න. එතකොට පාරේ ගත්තාම මේ නැත්තේ කවුද කියලා හොයන්න බෑ. ඉතින් ඒක නිසා මේ ක්‍රමයට ලොක්ඩවුන් කරනවා නම් අපිට තව මාස 6ක්වත් කරන්න වෙයි. අපි කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ රජයේ මොන තීරණයක්ද ගන්න කියලා. අපි කියන්නේ එක ලොක්ඩවුන් එකක් අපි කරමු විද්‍යාත්මකව දවස් 10ක්. එහෙම කරොත් අපිට මේ වෛරසය පාලනය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා තා. හැබැයි ඒක කරන්නේ නැති වුණොත් තව කීයක් ලොක්ඩවුන් යනවද කියන ප්‍රශ්නෙට අපිට උත්තරයක් දෙන්න බැරි වෙයි. මේ විදිහ ලොක්ඩවුන් එකක් මාස 6ක් විතර කරත් අපිට ප්‍රතිඵල ගන්න බැරි වෙයි, නිවැරදි ප්‍රතිඵල. නමුත් මේ වෙලාවේ අපිට රට අරීමේ හැකියාවක් නැහැ මේ තියෙන ප්‍රවණතාවය. මොකද අපි ලොක්ඩවුන් එක ඇතුලේ බලාපොරොත්තු වෙච්ච වෛරසය වර්ධනය වීමේ හැකියාව අඩු කරගෙන නැහැ. ඒ නිසා අපි නැවත කියන්නේ ලොක්ඩවුන් කියලා ලොක්ඩවුන් කරන එකේ තේරුමක් නැහැ. ඒක විද්‍යාත්මකව කරන්න අපි ලෑස්ති නැත්තම්. හැබැයි ඒකෙන් කියවෙන්නේ රටේ මිනිස්සු ආසාදනයට පත් කරනවා. අද වෙනකොට අපි විශ්වාස කරනවා 50000ක් දිනකට ආසාදනය වෙනවා. අතන මේ 50000ක් දිනකට ආසාදනය වෙනකොට ඔබ කල්පනා කරන්න මේ මාසයේ ඇතුළත ලංකාවේ කොච්චර මිනිස්සු ආසාදනය වෙලා ඇද්ද? එතකොට මේ ආසාදනය වෙන්නේ ඩෙල්ටා එකට. එතකොට මේ ඩෙල්ටා එකේ ආසාදනය අපිට නවත්තන්න පුළුවන්ද මේ ක්‍රමයට? බෑ. ඒ කියන්නේ අපි අර ස්වභාවික වර්ණවාදයට ඉඩ හැරලා ඉන්න ජාතියක් බවට දැන්පත් වෙලා තියෙනවා. හැබැයි මේ ස්වභාවික වර්ණවාදයත් ලේසි නෑ. දැන් මේ වෛරසයට විරුද්ධව තව වෛරසයක් අප්‍රිකාවෙන් එනවා කියනවා. ඊළඟට තව එකක් එනවා කියනවා. ඒ කියන්නේ මේක ඉවර වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මේක පාලනය කරගත්තේ නැත්තම් දැනටත් අපි දවසකදී 50000කට විතර මේ වෛරසයට නිරාවරණය කරමින් ඉන්නවා. ඉතින් මේක ඇරියොත් තව කොච්චර වෙයිද කියන කාරණාව අපිට ගණන් හදාගන්න බෑ. හැබැයි මේ ක්‍රමයට තව කොච්චර ලොක්ඩවුන් කාලය දීර්ඝ කරන්න වෙයිද කියන කාරණාව පිළිබඳවත් ගණන් හදාගන්න බෑ. ඒ නිසා අපේ ඉල්ලීම අඩුම ගානේ දවස් 10ක් හරියට ලොක්ඩවුන් එකක් කරමු, අනිත් ඒවා අමතක කරලා මේ తాවකාලික ආර්ථික දර්ශක අපිට හදාගන්න පුළුවන් ඒ දවස් 10න් පස්සේ. හැබැයි ඒ දවස් 10 ඇතුළෙත් අපි ආර්ථිකය ගැන අනවශ්‍ය කලබලයක් ඇති කරගත්තොත් අපිට ආර්ථිකය හදන්නත් බෑ, වෛරසය පාලනය කරන්නත් බෑ. ඔය වගේ නම් ලංකාව කියන්නේ මේ අනුකරණය කරන්න මේ කරන රටක්. අපිනවා විදේශ මාධ්‍යවලදී ලොක්ඩවුන් තත්ත්වයක් ඇතුළේ කිසිම පුද්ගලයෙකු මාර්ගයට නැගින්නේ නැහැ. ඒ
මේම අපි හොඳ දේවල් අනුකරණය කරන්නේ නැති ප්‍රශ්නේ ඒකට තියෙන ප්‍රශ්නේ අපි සමහර දේවල් වල හිතනවා ලංකාව තමයි ලෝකේ හොඳම එක කියලා. සමහර ඒවායි හිතනවා අපිට මොකුත් බෑ කියලා. ඉතින් අපි දන්නේ නැහැ අනුකරණේ ක්‍රියාවලිය කොහොම වුණත් හැබැයි ලෝකයේ මේ විධිමත්ව ලොක්ඩවුන් කරන රටවල් වල තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය රටක් විදියට අපි සූදානම් කරලා නැහැ. දැන් ලෝකයේ මේ වෙලාවේ එකම වෛරස් ආසාදිතයක්වත් නැති නවසීලන්තයේ ඒම තත්වයක ඉන්න වෙලාවේ පවා ඒගොල්ලෝ රට සූදානම් කරලා තිබ්බා පැය 24කින් ලොක්ඩවුන් එකකට යන්න. එතකොට මේ ලොක්ඩවුන් එකකට ගියාම ක්‍රියාකාරී වෙන්නේ කොහොමද කියන කාරණාව සමස්ත රට යාන්ත්‍රණයක් විදියට හදලා තියෙනවා. අපි එහෙම නෙමෙයි අපි දෙන්නේ සර්ප්‍රයිස් ලොක්ඩවුන් අපි කුතුහලය දනවන ලොක්ඩවුන් එකක් දෙන්නේ. එතකොට අපිට එහෙම අරකෙන් මේකට මාරු වෙන ක්‍රමවේදයක් නැහැ. එතකොට ඒක ඇතුලේ ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කරන්න බැරි වෙන නිසා රටක් විදියට ඇත්තටම දැන් ජනාධිපති කාර්යසාධන බලකායේ මේ වෙලාවේ වගකීම මේ කාර්යසාධන බලකායක් දැමීමේ හේතුවම අපි විශ්වාස කරන්නේ ඒක. මොකද සෑම අමාත්‍යාංශයක්ම එකතු කරගෙන මේ රට පරිවර්තනයකට එනකොට ඒ පරිවර්තනයකට සූදානම් කිරීම තමයි කාර්යසාධනයේ බලකාය. ඒ වගකීම. එතකොට ඒකට සිවිල් සමාජය ඉන්න ඕනේ, වෘත්ති සමිතිය ඉන්න ඕනේ, ධනපතීන් ඉන්න ඕනේ, පරිත්‍යාගශීලීන් ඉන්න ඕනේ, රජයේ නිලධාරීන් ඉන්න ඕනේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්න ඕනේ. මේ ඔක්කොම එකතු වෙලා අපි ක්‍රමවේද දෙකක් රටක් ඇතුලේ හදලා තියෙන්න ඕනේ. ලොක්ඩවුන් වුණාම අපි මේ යාන්ත්‍රණය ගෙනියන්නේ කොහොමද, දුප්පත් මිනිස්සුන්ව බලාගන්නේ කොහොමද, කවුද කොහෙද ඒවට ආර්ථික සංචිත තියෙන්නේ, රජයට බැරි දේවල් කරන සිවිල් සංවිධානය මොකද්ද, ඒ සිවිල් සංවිධානයට දීලා තියෙන වගකීම මොකද්ද, එතකොට මේ බඩු බාහිරාදිය ගෙනියන්නේ කොහොමද, යුද හමුදාවේ කාර්යභාරය මොකද්ද, ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය මොකද්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය මොකද්ද, මේ එක එක කාර්යයන් සඳහා පඩි දීලා තියෙන නිලධාරීන්ගෙන් ගන්න වැඩේ මොකද්ද, මේ ක්‍රියාවලිය වෙනස් විදිහකට අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් අධ්‍යාපනය කරන්නේ කොහමද, මේ ඔක්කොම අපිට කරන්න පුළුවන්, මේ ඔක්කොම කරන්න පුළුවන් ලොක්ඩවුන් එකක් ඇතුලේ. ඒක තමයි කොවිඩ් සමග ජීවත් වෙනවා කියන්නේ. නමුත් අපේ රටේ එහෙම ක්‍රමවේද දෙකක් නැහැ. අපි ලොක්ඩවුන් වුණත් ලොක්ඩවුන් කරත් එකම ක්‍රමවේදයකට යන්නේ. ඒ නිසා මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට පාරට එන්නම වෙනවා, පාරට එන්න වෙනවා වගේම ඒක පාලනය කරන්න අපිට පේනවා මේ වෙලාවේ ඒක කවුරුත් පාලනය කරන්නේ. අපි දකින්නේ කොහෙවත් නීතියක් ක්‍රියාත්මක වෙනවා, එහෙම සොයා බැලීමක් සිද්ධ වෙනවා. ඒක නවත්තලා තියෙනවා. ඉතින් මිනිස්සු දැන් දන්නවා මම විහිං ලොක්ඩවුන් වුණොත් මම ලොක්ඩවුන් නැත්තම් මට ඕන නම් මට ඇවිදින්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද, රටේ අනවශ්‍ය ලෙස සංචරණය කරන එහෙම නැත්තම් මේ ලොක්ඩවුන් එක වගකීමෙන් පාවිච්චි කරන්නේ නැති අය ඒක වගකීමෙන් පාවිච්චි නොකරන තත්වයකට යනවා. ඒකට නීතියානුකූල වළංගුභාවයක් දීලා තියෙනවා. හැබැයි ඒ අය නිසා අර වගකීමෙන් පාවිච්චි කරන අයවත් අනතුරේ හෙලෙනවා, රටම අනතුරේ හෙලෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඔව් මේක ඇවිල්ලා දේශපාලනීකරණය කියනවටත් වඩා මේක විද්‍යාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. මේක අවිද්‍යාත්මක වෙලා තියෙනවා. මේ ලොක්ඩවුන් එක කරන්නේ මොකටද කියලා මේ රටේ මිනිසුන්ගෙන් බහුතරයක් නොදන්නා තත්වයට, පාලකයන්ගෙන් බහුතරයක් නොදන්නා තත්වයට, ලොක්ඩවුන් එක තමන්ට කරදරයක් කියලා කියන තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි ලොක්ඩවුන් එකක් රජයක් විසින් කරනවා නම් රජයේ ලොක්ඩවුන් එක ආරක්ෂා කරන්න ඕනේ. ඒ ලොක්ඩවුන් එක කළ යුතු එකක් විදියට මහජනතාවට කියන්න ඕනේ. දැන් රජයේ ලොක්ඩවුන් එකක් දාපු ගමන් ඇමතිවරු ඇවිල්ලා කියනවා නම් මේක කැස්සෙන් බිරිස්සාව වගේ එකක්, මේක ගණන් ගන්න ඕනේ නැහැ. තව ආර්ථික විශේෂඥයෙක් ඇවිල්ලා කියනවා නම් මේ ලොක්ඩවුන් කර කර රට ගෙනියන්න බෑ. දැන් අපි දොන් සීමන් දෙකම බේරා ගන්න ඕනේ වෙලාව ඇවිල්ලා, ඒ නිසා රට අරින්න ඕනේ. හරි, මේ වගේ ප්‍රකාශ ඇතුලේ මොකද්ද කියවෙන්නේ? රජයේ ලොක්ඩවුන් එක දුන්නට කැමැත්තෙන් දීලා නැහැ. එතකොට මිනිස්සු මොකද්ද ගන්නේ? මිනිස්සු ගන්නේ මේ ආණ්ඩුවත් අකමැති එකක් ඇයි අපි කරන්නේ? එහෙම තමයි රටේ සාමාන්‍ය පුරවැසියෝ. ඉතින් ඒ නිසා මේ ලොක්ඩවුන් එක සද්භාවයෙන් කරන එකක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මං හිතන්නේ මේකේ තියෙන දේශපාලන යථාර්ථය. ඇමරිකාව සෑහෙන තියෙනවා නාසියට දැන් මේ පස්සේ කොවිඩ් විනාශ වෙන එකට ඒක සම්බන්ධයි. ඔව් මෙහෙමයි. දැන් ලෝකයේ අලුත් තාක්ෂණික විධික්‍රම ගණනාවක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ වෛරස අපි දැන් සැනිටයිසර් කියලා පාවිච්චි කරන අතට සහ මේ ආවරණ වලට සහ බාහිර ආලේපන විදියට පාවිච්චි කරන ක්‍රමවේද වෙනුවට මේ ඇමරිකාව අද ඊයේ නෙමෙයි මේක හොයාගත්තේ. ලංකාවටත් මේ නිෂ්පාදනය ඇවිල්ලා තිනවා මීට මාස 3කට විතර කලින්. නමුත් ලංකාවේ ලියාපදිංචි අවසරය දීලා නැහැ. ඒ ගොඩක් ඒවයිදි කරන්නේ අපේ මුඛ කුහරය තුල, එහෙම නැත්නම් නාස් කුහරය තුල ඉන්න
වෛරස ඝනත්වය අඩු කරගන්න එක. ඉතින් මේ වෛරස ඝනත්වය අඩු කරගන්නවත් එක්කම මේ සමහර නිෂ්පාදනවල කියනවා මේ වගේ ප්‍රතිශක්තිය එහෙම නැත්නම් සුවිශේෂී ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා කියලා. නමුත් ඒව සම්බන්ධයෙන් විද්‍යාත්මක තොරතුරු සම්පූර්ණයෙන්ම හදාරලා නැහැ. නමුත් මේ බොහෝ දේවල් වලින් අර දැන් මේ වෙනකොට අපි අනුරගෙන තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇතිවෙන වෛරස ඝනත්වය වැඩි කියලා. ඒ වගේම කෙනෙකුගෙන් තව කෙනෙකුට ඇතුල් වෙන වෛරස ඝනත්වය වැඩි කියලා. ඒක නිසා තමයි මේක බෝ වෙනවා වැඩි කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් දැන් මේ නිෂ්පාදන වලින් බලාපොරොත්තු වෙන්නේ අන්නේ වෛරස ඝනත්වය අඩු කරලා බෝ වීම සහ පැතිරීම සහ ආසාදනය වෙච්ච කෙනාට තියෙන හානිකර තත්ත්වය අඩු කරන්න. නමුත් මේ නිෂ්පාදන කිසිවකින් 100%ක් අර එන්නතකින් ලබා ගන්නවා වගේ ප්‍රතිශක්තිමය ආවරණයක් ලබා ගන්න බෑ. තවම ලංකාවේ සහ ලෝකයේ තියෙන වෛරසයට එරෙහිව සටන් කරන ප්‍රධාන අවිය විදිහට තියෙන එන්නත. හැබැයි මේ එන්නතත් මේ වෙනකන් අපි 100%ක් තහවුරු කරගෙන නැහැ. අර 100% sterilizing එහෙම නැත්නම් 100%ක් ජීවහානුහරණය වෙන තත්වයක් සිරුර තුළ ඇති කරන්න පුළුවන් කියලා ඒක ඉතා පැහැදිලිව තහවුරු වෙනවා. එන්නතෙන් මරණාසන්න බව නිසකෙයින්ම වළක්වන්න පුළුවන්. ඒක අඩු කරන්න පුළුවන්. හැබැයි මේ එන්නතෙන් රංජු ප්‍රතිශක්තිය ඇතිවීම වැළැක්වීමේ හැකියාවක් තවම නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒක සදාකාලිකයි කියලා. ඉදිරියේදී අපි විශ්වාස කරනවා විද්‍යාව විසින් තාක්ෂණය විසින් එහෙම ප්‍රතිශක්තිකරණ එන්නත වර්ධනය කරයි. මේ අපි විදින ප්‍රතිශක්තිකරණ එන්නතම වර්ධනීය අවස්ථාවන් වලට ගෙනියයි. එහෙම තමයි එන්නත් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර යනවා නිවැරදි අධ්‍යයන සීමා විවර වෙන්න. ඉතින් අපි තාම පාවිච්චි කරන්නේ පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නතක්. අපි තාම කටයුතු කරන්නේ පරීක්ෂණ මට්ටමේ හඳුනාගත්ත නැති රෝගයක් එක්ක. එතකොට රෝගයක් තාම තියෙන පරීක්ෂණ මට්ටමේ, එන්නතක් තියෙන පරීක්ෂණ මට්ටමේ අපිට දැන් කියන්න පුළුවන් මේකට තියෙන එකම අවියත් එන්නත මරණාසන්න බව අඩු කරන්න මේකෙන් විශාල දායකත්වයක් තියෙනවා. නමුත් රංජු ප්‍රතිශක්තිය හදන්න තාම එන්නතෙන් තහවුරු වෙච්ච ආවරණයක් ලැබිලා නැහැ. ඒ නිසා එන්නත විතරක් අපිට මේ රෝගය පාලනය කිරීම සඳහා යොදවා ගන්න බෑ.